අයිබෝන් කියා පිළිගන්නවා හීය බ්ලොග් ගෙනෙන තවත් නවතම වීඩියෝ එකට. අද මම කියා දෙන්න යන්නේ EPF එක හා ETF එක යන දෙකම ඔන්ලයින් බැලන්ස් එක බලාගන්නේ කොහොමද කියලා ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම. සෙන්ට්‍රල් බැංක් එකෙන් අලුතෙන් හඳුන්වා දෙන e-service සේවාවෙන් ඔයාට ඕනම වෙලාවක ෆෝන් එකෙන් ලොග් වෙලා ඒ සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙහිදී ඔයාලා ලියාපදිංචි වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, මෙවැනි වීඩියෝ නැවත නැරඹීමට බෙල් අයිකන් එකද ක්ලික් කරන්න. ඉතින් ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් ක්‍රෝම් බ්‍රවුසර් එකට ගිහින් www.epf.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඇඩ්‍රස් බාර එකේ epf.lk කියලා ටයිප් කරලා සර්ච් කරන්න. මේ තියෙන්නේ එම වෙබ්සයිට් එක සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා කියලා ඔබට උඩින් බලාගන්න පුළුවන්. මේකේ ඔබලාට දැකගන්න පුළුවන් ඔන්ලයින් බැලන්ස් ඉන්ක්වයරි කියලා ටැබ් එකක්, ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙවැනි පේජ් එකකට එනවා. එතන යූසර් නේම් සහ පාස්වර්ඩ් එක ඉල්ලනවා ලොග් වෙන්න. එහිදී ඔයාලට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දුන්නාම ලොග් වෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලා රෙජිස්ටර් වෙලා යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ගන්න ඕනේ. වන් පැත්තේ කෙළවරේ ඩවුන්ලෝඩ් කියලා තියෙන තැනට යටින් රෙජිස්ට්‍රේෂන් ෆෝම් කියලා බලාගන්න පුළුවන්. ඉතින් මේ විදියට රෙජිස්ටර් ෆෝම් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්. ඔයාලා එම රෙජිස්ටර් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප්ලිකේෂන් එකක් ප්‍රින්ට් අවුට් කරගන්න ඕනේ. මොකද ඔයාලට මේක රෙජිස්ටර් තැපෑලේ යවන්න ඕන නිසා. අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වීම සඳහා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. පළවෙනි එකෙන් ඔයාගේ ෆුල් නේම් එක නැෂනල් අයිඩෙන්ටි කාඩ් එකේ විදිහට ෆුල් නේම් එක ලියන්න ඕනේ. මෙතන ඔබ පාවිච්චි කරන්න ඕනේ කැපිටල් ලෙටර් එක කොටුවකට එක අකුර බැගින්, වචන දෙකක් අතර ස්පේස් එකට එක කොටුවක් ඔබ යවන්න ඕනේ. දෙවනුවට නේම් විත් ඉනිෂියල්, එතකොට ඔයාගේ ඉනිෂියල් එක ඊට පස්සේ ලාස් නේම් එක ලියන්න ඕනේ දෙකේ. තුන NIC නම්බර් එක, ඉෂු කරපු දිනය, ඩේට් ඔෆ් බර්ත් එක, මේල්ද ෆීමේල්ද කියලා. හයවැනි එකෙන් කන්ටැක් ඩීටේල්ස්, වා ඉන්න ප්‍රදේශයේ ඇඩ්‍රස් එක සඳහන් කරන්න ඕන. හයේ පෝස්ටල් කෝඩ් එක ඔබ අයිති ඒරියා එකේ. ඒ වගේ මෙතන ෆෝන් නම්බ එක අනිවාර්යයෙන්ම ඔබ ළඟ සෑම වෙලාවකම තිබිය යුතුයි එම නම්බ එක. හත්වැනි එකෙන් ඔන්ලයින් සර්විස් එක ඔබ ඊමේල් එකකින්ද නැත්නම් SMS මාර්ගයෙන්ද ලබා ගන්න කියන එක තමයි හත්වැනි එකෙන් සඳහන් කරගන්න ඕනේ. එතන ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකයි SMS කියන එකයි දෙකම ටික් ලකුණක් දාන්න. අටවැනි එක කරන්ට් එම්ප්ලොයිමන්ට් ඩීටේල්ස් වල
ආයතනයේ ප්‍රධානියා විසින් සර්ටිෆයි කරන්න ඕන වාගේ විස්තර. එතකොට ඒ ආයතන ප්‍රධානියාගේ සිග්නේචර් එක මෙතන තියෙනවා. ඒක සර්ටිෆයි කරපු දිනය මෙතන සඳහන් කරන්න ඕන මේ 8 වෙනි එකෙන්. 9 වෙනි එකේ ප්‍රීවියස් එම්ප්ලොයිමන්ට් ඩීටේල්ස්, ඒ කියන්නේ ඔයා දැනට වැඩ කරන ආයතනයට කලින් ඔබ ආයතන කීපයක වැඩ කරලා තියෙනවනම් එහි මෙම්බර් නම්බර් එක, එම්ප්ලොය නම්බර් එක, සෝන් එක, ඒක ඔබට මෙතන සඳහන් කරන්න පුළුවන්. 9 එතන ඔබට ආයතන 6ක විස්තර සඳහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා 9 වෙනි එකෙන්. අවසානයේ 10 වෙනි එක ඔයා දිනේ දාලා අත්සන් කරන්න ඕනේ. එතකොට ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඉවරයි. ඔයාට මෙතන බලාගන්න පුළුවන් මෙතන නම්බර් 10ට යනකම් ෆිල් කරන්න තියෙන දේවල් පිළිබඳ ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා තියෙනවා. ඒකත් ඔයාලා හොඳට කියවලා බලලා ෆෝම් එක ෆිල් කරන්න ගන්න. 1 සිට 10 දක්වා ෆිල් කරන්නේ කොහොමද කියලා මෙහි විස්තර අඩංගු වෙනවා. තව දෙයක් කියන්න ඕනේ, ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඔබ දැනට සේවය කරන ආයතනයෙන් සර්ටිෆයි කරලා මේ ඇප්ලිකේෂන් එකට අමුණන්න ඕනේ. ඒක මේ පළවෙනි එකෙන් ඔබට බලාගන්න පුළුවන් එතන විස්තර කියලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට ඇප්ලිකේෂන් එක පුරවලා අවශ්‍ය සියලු දේ අමුණා මේ පහත ඇති ලිපිණයට රෙජිස්ටර් තැපෑලෙන් යවන්න ඕනේ. ඔබ රෙජිස්ටර් තැපෑලෙන් යවන විට ලිම් කවරේ ඉහළ වම් කෙළවරේ ඉන්ටර්නෙට් ඇලයිරක් SMS රෙජිස්ට්‍රේෂන් කියලා ලියන්න ඕනේ. පහත ඇති නම්බර් වලට කතා කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් විමසන්න පුළුවන්. ඔයාලට තැපෑලට හෝ මේල් ඇඩ්‍රස් එකට පින් නම්බර් එකයි පාස්වර්ඩ් එකයි එවනවා. ඊට පස්සේ මේ ඔන්ලයින් සේවාව ඔයාලට ඕනම වෙලාවක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මම මුලින් පෙන්නපු පේජ් එකට යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න තියෙන්නේ. ඔයාලට පාස්වර්ඩ් එක රීසෙට් කරගන්නත් මෙතන හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඔබට බලාගන්න පුළුවන් ඒ ඇඩ්‍රස් එක. ඔබට පේනවා මෙතන කන්ටැක්ට් නම්බර් වගේත් තියෙනවා. ඔබට මොනවා හරි හෙල්ප් එකක් ඕන නම් ඒගොල්ලන්ට කතා කරලා ඒ ගැන විමසන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු ETF එකේ බැලන්ස් එක බලාගන්න මොනවද කරන්න ඕනේ කියලා. ඉන්ටර්නෙට් එකේ ක්‍රෝම් බ්‍රවුසර් එකට ගිහින් ඇඩ්‍රස් බා එකේ ETF එකට අදාළ වෙබ්සයිට් එකට යන්න ඕනේ. www.etfb.lk ටයිප් කරලා සර්ච් කරන්න ඕනේ. අපි බලමු ETF b.lk කියන වෙබ්සයිට් එක. ඔයාට දැන බලාගන්න පුළුවන් දැන් මේ වෙබ් පේජ් එක. ඒකේ අපිට ඕන සිංහල භාෂාව. අපි සිලෙක්ට් කරගන්නවා සිංහල භාෂාව. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඇප්ලිකේෂන් එක බාගත්දත්ත කියන එක යටතේ. ඔබට මෙතන බලාගන්න පුළුවන් සාමාජිකයා විසින් සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ ඊ සේවාව ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය. මේ තියෙන්නේ
ඒ අයදුම් පත්‍රය සාමාජිකයා විසින් පිරවිය යුතුයි කියලා තියෙනවා. සේවා යෝජක අංකය උදාහරණයක් දීලා තියෙනවා. මේක සරල ඇප්ලිකේෂන් එකක්. මේකේ EPF එක වගේ ගයිඩ්ලයින්ස් දීලා නැහැ. පුරවන්න ඕන විදිය ඉතාම සරලයි. ID නම්බර් එක, ඔයාගේ නම, ඔයා වැඩ කරන ආයතනයේ නම, ලිපිනය, ඔයාගේ දැනට භාවිතා කරන ජංගම දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක, ඒ වගේම දිනේ දාලා අත්සන් කරන්න ඕන. එතකොට ඇප්ලිකේෂන් එක ඔයාගේ කොටස පුරවා අවසන්. පහල තියෙන ටික සේවා යෝජකයා විසින් පුරවන්න ඕනේ. ඒක ආයතනයේ ඊට අදාළ නිලධාරියෙකු ලවා ඔබ ෆිල් කරගත යුතුයි. මේ ඇප්ලිකේෂන් එකත් ෆිල් කළා ලියාපදිංචි තැපෑලෙන් මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි ඔබ යවන්න ඕන. පළමු මහල කම්කරු මහලේකම් කාර්යාලය තැපැල් පෙට්ටිය 807 නාරහම්පිට කොළඹ 5 කියන ලිපිණයට ඔබ යවන්න ඕනේ. ඒ වගේම ලියුම් කවරේ ඉහළ කෙළවරේ SMS ඇලයිරක් ඉන්ටර්නෙට් රෙජිස්ට්‍රේෂන් කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දුරකථන අංක සපයා දී තිබෙනවා. ඔබට අවශ්‍ය උපකාරක සේවාවන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එහි පිළිබඳ ගැටලු මේ අංකවලට කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. කලින් කියපු EPF එක වගේම ඉතින් ඔයාලට එවන user name password දීලා ඔයාලගේ බැලන්ස් එක බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝව නැරඹුවට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් නැවත හමුවෙමු.